කරපු නාන්. මේ නාන් කියන්නේ උතුරු ඉන්දියානු කෑමක් විශේෂයෙන්. මේකට මම අද හැදුවා. මේ අපේ දූල පුතාලට හදාගන්න. මෙතන තියෙනවා පාන් පිටි 500ක්. එතකොට මුදෝපු කිරි කෝප්පයක් ප්‍රමාණය. මද රස්නේ ඇති කිරි දියර කිරි කෝප්ප භාගයක්. සීනි තේ හැන්දා. ඊස්ට් තේ හැඳි 3 කාලයි. මෙතන තියෙනවා බේකින් පවුඩර් තේ හැන්දක්. අප්ප සෝඩා තේ හැඳි කාලක්. ලුණු අවශ්‍ය ප්‍රමාණයට දාගන්න. මෙතන මම තේ හැඳි දෙකක් අරන් තියෙනවා. අවශ්‍ය ප්‍රමාණය තමන්ට අවශ්‍ය ප්‍රමාණයට දාගන්න. ඒක තමයි. ඊට පස්සේ තව අරගෙන තියෙනවා මම වතුර කෝප භාගයක් විතර. අවශ්‍ය වුණොත් ප්‍රයෝජනට ගන්න ඒකත් මද රසණ ඇති වතුර. තව අපිට අවශ්‍යයි තෙල්. මම ගත්තේ ඔලිව් ඔයිල්. තමුන් කැමති තෙල් වර්ගයක් ගන්න පුළුවන්. ඔලිව් ඔයිල් මේ සෑඳි දෙකක් තියෙනවා මෙතන. තමුන්ගේ කැමැත්ත අනුව එක ගන්න පුළුවන්. ඊළඟට මම අද නාන් කීප විදිහකට හදනවා. මේ ගෙදර තියෙන දේවල් වලින් තමයි අද මම හදන්නේ. මෙතන තියෙනවා ඉදිච්ච මිරිස්, අවු මිරිස් කලවම් කරලා නාන් එකට උඩට දාන්න. ඒක මම පස්සේ පෙන්නන්නම් ඕගොල්ලන්ට. එතකොට මෙතන තියෙනවා සුදු ලුණු, කරපිංචා, බටර්. ඒ විවිධ විදියට හදන්න ගන්න නාන්. දැන් අපි නාන් හදන්න පටන් ගමු. අපි ඉස්සෙල්ලම යීස්ට් ටික හදාගමු. දැන් මේ මද රස්නේ කිරි වලට අපි සීනි මිසෙන්ද දාගන්නවා. ඊට පස්සේ අපි ඊස්ට් ටිකක් ඒකටම කලවම් කරගන්නවා. කළා මේක අපි පොඩ්ඩක් කලවම් කළා. මේක පිපෙන්න තියන්න ඕන. විනාඩි 10ක් විතර පිපෙන්න තියන්න ඕන. අපි පිපෙන්න තියමු. මේ විදිහට මම මේක වහලා තිබ්බා. වහලා තියලා තියෙනකොට තමයි මේක පිපෙන්න ඕනේ. ඒක නිසා තමයි පෙන දාල උඩට එනකොට තමයි ගන්නට විනාඩි 10ක් වගේ වෙලාවකදී හොඳ ඊස්ට් එක පිපිලා එනවා. ඊළඟට අපි මෙයාගේ හට්ටියක් අරගෙන මේකට මේ පිටි, මෙතන පිටි 500ක් තියෙනවා. ওই 500 දානවා. ඒ අතරේ මම මේ ආප්ප සෝඩා ටික දාගන්නවා. බේකින් පවුඩර් ටිකත් දාගන්නවා. ලුණු තමුන්ට අවශ්‍ය ප්‍රමාණයට මම දානවා. ලුණු තේ හැඳි කයි 3 කාලක් විතර වලින්ද පිටි 500ක් තියෙනවා. මේක නිසා ඒක තමුන්ගේ රස පදමට දාගන්න. ඊට පස්සේ අපි මේක මෙහෙම කලවම් කරගන්න ඕන. හරි. ඊට පස්සේ අපි මේකට මේ මුදවාගත්තු කිරි කෝප්පේ එකතු කරනවා. මේ තියෙන්නේ මං දාපු ඊස්ට් එක. මේක දැන් පිපිලා තියෙන්නේ. මම මේ ඊස්ට් එකත් එකටම කලවම් කරනවා. ඊට පස්සේ අපි මේක හොඳින් අනා ගන්න ඕන. පස්සේ මේ තෙල් ටිකත් අපි කලවම් කරනවා. දැන් අපිට අත පාවිච්චි කරන්න වෙනවා. හැන්ඩින් කරන්න බෑ මේක. මම මේකට කිරි දැම්මේ. කිරි ටිකක් දැම්මහම මේක හරිම රොටි එක හරිම සොෆ්ට් වෙනවා. මෘදු වෙනවා. ඒක නිසා තමයි ඒක දැම්මේ. අපි තව වතුර චූටක් කලවම් කරමු. වතුර දානකොට බොහොම ප්‍රවේශමෙන් කලවම් කරන්න. ඒ පිටි වර්ග 90 වතුර
ප්‍රමාණය වෙනස් වෙනවා. ඩෝ එක හොඳට ඇනිලා එනකොට අතේ නොඇලෙන පදමට තියෙන්න ඕන. ඒක තමයි පදම. මම අද මේ මැටි හට්ටිය කරන නිසා තමයි ටිකක් මේක කරන්නේ අමාරු වෙන්නේ. නැත්තම් බොහොම ලේසියෙන් මේක කරගන්න පුළුවන්. මැටි හට්ටිය ටිකක් අමාරු වෙන්නේ නලු ඇඩේනේ මැටි හට්ටිය. මේ තියෙන්නේ මං හදපු ඩෝ එක දැන් මේක මේකට මම තව තෙල් චුට්ටක් මෙහෙම කරලා මේ වගේ මෙන් කරලා මෙහෙම පොඩ්ඩක් අත ගාලා මේක අපි පිපෙන්න තියෙනවා. දැන් මම මේ ගත්ත විදියට සාමාන්‍යයෙන් නම් නාන් වලට පැය දෙකක් දෙකමාරක් මේ පිපෙන්න තියන්න ඕන. නමුත් දැන් මේක මං කලවම් කරපු හින්දා විනාඩි 45ක් ඇතුළතදී හොඳට ඒ දේශගුණ යනු උණුසුම් දේශගුණයක් නම් රසණ ඇති තැනක තිබ්බහම මේක පිපෙන්න විනාඩි 45ක් වගේ ඇතුළත අපිට මේක පිපිලා තියෙනවා. දැන් මම මේක හදන්නේ තෙත රෙදි කෑල්ලකින් හොඳ නැතිකින් බහල. එහෙම නැත්තම් ඔයගලන්ට මම මේ අඩුම මේක දාලා අඩුම ද්‍රව්‍ය වලින් කරන්නේ. එහෙම නැත්තම් මේක චෙෆ් රැප් එකකින් කවර් කරන්නත් පුළුවන්. අපි මේ විදිහට තියෙනවා. මේක දැන් උණුසුම් ස්ථානයක විනාඩි 45ක් අපි පිපෙන්න තියෙනවා. දැන් මේ විනාඩි 45කට පස්සේ අපි බලමු දැන් කොහොමද මේක තියෙන්නේ කියලා. මේ හොඳට පිපිලා එක්කද දැන් අපි මේක මෙන්න මේ වගේ පොඩ්ඩක් අතින් විදිහට කරනවා කළා. ඊට පස්සේ සමාන තමුන්ගේ අවශ්‍ය ප්‍රමාණයට සමාන බෝල වෙන් කරගන්න ඕන මෙන්න මේ ආකාරයට. මේ වගේ බෝල වලට වෙන් කරගන්න. පේනවනේ අතේ ඇලෙනවා වගේ දැනෙනවා නම් තෙල් ටිකක් කරගන්න. මේ විදිහට ඔක්කොම බෝල ඉස්සෙල්ලා වෙන් කරගන්න. මේ තියෙන මම බෝල කරගත්තු මොලිය පිටි මොලිය අපි ගුලි මේ කරගත්තු බෝල මේ විදිහට තුනී කරන්න. පිටි චුට්ටක් තවරලා තුනී කරන්න. ඊට පස්සේ මේ වගේ අපි මේකට අද මම මේකට තල ඇට ටිකක් දානවා. තල ඇට ටිකක් දාලා ඊපස්සේ මේ මේ බෝඩ් එක හොඳට රත් වෙලා තියෙන්න මේ පැටිය හොඳට රත් වෙලා තියෙන්න ඕන. හයි මේ ෆ්ලේම් එකට දාලා හොඳට රත් වෙන අරින්න. ඊපස්සේ මේක අරගෙන මෙහෙම මේ තියෙන්නේ බලන්න පේනවා ඇති. මේකට අපිට ඕන බටර් ටිකක් එකතු කරන්න පුළුවන්. Thank you.
ඉවගේ අපි තව එකක් හදලා බලමු. බලන්න. මේක රද දාමු. මං මට ගෙදර තිබුණේ කොත්තමල්ලි කොළ තිබුණේ, මං ඒ වෙනුවට කරපිංච ගත්තා. කරපිංච ටිකක් දානවා. පස්සේ ගාලික් ටිකක් දානවා. තමන් කැමති දෙයක් උඩට දාලා හදන්න පුළුවන් මේ විදිහට. පස්සේ මේක පොඩ්ඩක් මෙහෙම දොරට බලන්න ලස්සන්ට ඉතිසිලා එන විදිහට පිපිලා. ඔබලන් කැමති විදිහකට මේක උඩට කැමති විදිහක් දාලා හදන්න පුළුවන්. මේ බලන්න මන් දැන් දාපු එක. මේ තියෙන්නේ ප්ලේන් නාන් එක මං හදුවා. මේ මං මික්ස් කරලා හැදුවා, හැම જાතිම දාලා මික්ස් කරා. මේ බලන්න තල තමන් කැමති දෙයක් දාන්න පුළුවන් මේකට. ඒක විදිහට මං හැදුවා. මේ ගෙදර තියුණු දේවල් වලින් තමයි ඔක්කොම මම ගෙදර නෑ. මට කොත්තමල්ලි කොළ නැති නිසා ඒ වෙනුවට මම කරපිංච ගත්තා. අවු මිරිස් ටිකක් කපලා ගත්තා. ඉදිච්ච මිරිස් ටිකක් එක කපලා ගත්තා. ගාලි සුදු ලුණු ගත්තා. ඒ විදිහට එක එක මේ මේව එක එක රසින් රස එක 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 විදියයි. ඉක්මනින් හදා ගන්න ඕන ඕනෙලි කියලා හිතුණුතින් මේ විදියට හදන්න. මම ඔයගලන්ට ක්‍රම දෙකට දෙක තුනකටම දාලා තියන්නම් මගේ රෙසිපි එක. එතකොට හරිනේ ඔයාලා කැමති විදිහට හදා ගන්න පුළුවන්. ඒක කන්න මම අද හදාගත්ත බීෆ් කුර්මා එකක්. ඊට පස්සේ මම රතුළු මේ බීලු උණු ටිකක් පෙති ගහගත්තා ඒක කන්න. එන් ඔන්න මම රස බලන වෙලාව. එන් අපි මේ කාලා බලමු කොහොමද කියලා. මේ දැන් මේ විදිහට මේ දැන් මම කනවා මේක. ඒක ඉස්සෙල්ලා මම උගලන්ට කියන්න ඕන මේ මේක මගේ නාන් රෙසිපි එක බලලා නාන් හදලා මට එවන්න. මම හරි ආසයි ඒකට, විශේෂයෙන්ම අලුත් තරුණ දූල පුතාලට මම කියන්නේ ඔයගොල්ලෝ හදන ඒවා එවන්න. මම හරි ආසාවෙන් බලනවා ඒවා. මේ අලුත්ම ක්‍රමයක් මේක මම අත්හදා බලලා කරේ. බොහොම ඉක්මනට හදන්න පුළුවන්. පැය දෙකක් තුනක් පිපෙන්න තියන්න ඕනේ. විනාඩි 45කින් මේක පිපෙනවා. ඊළඟ දවසේ මම
කුර්මා එකක් හදන හැටි කියලා දෙන්නම්.